इकुत ब्रहस्पति मुदल अमात्यांशी रटे आर्थिक पिलीबंद कथाबाट लाखेरुना जनाधिपति रणिल विक्रमसिंघे महताගේ प्रधान तेल गैस बिल अडुवीमत एक्क जनताव तुल आंडुव गैन अलुत बलापुरत्वयक् ऐति वेला तियेनवा एहेम किव्वे जनाधिपति उपदेशक आचार्य समरतुंग मियावृद्ध मेघालय मिनिस्ट्रीगे पोलिंग वल जनाधिपतिमा जात्यंतर मूल्यारबुदरट गिहिन मास किहिपयकिन मे तत्त्वय वेनस् कला සාගලද කතාවට එකතු වුණා. IMF වැඩ පිළිවෙලත් එක්ක ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ විදිහටම අපිට තව මාස කිහිපයක් ඉදිරියට යන්න පුළුවන් වුණොත් රටේ ආර්ථිකය ඉතා හොඳ තැනකට ගේන්න පුළුවන්. ඇමති ෂෙහාන් කිව්වා. මෙතුමා අගමැති වෙලා හිටපු හැම වෙලාවෙම ජනතාවට සිංහල අවුරුද්ද ජයටම සමරන්න ලැබුණා. දැන් ජනාධිපති ඒ නිසා ජනතාවට ජයක් මිස පරාජයක් නොවන බව නම් විශ්වාසයි. මන්ත්‍රී වජිර කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මානව හිමිකම් රටේ ප්‍රජාතන්ත්‍රවාදී වැනි කරුණු ගැන අවධානයෙන් පසුවන බවට විපක්ෂ ගෙනයන චෝදනා ගැන මෙහිදී කරුණු මත වුණා. එහිදී ආචාර්ය සමරතුංග විග්‍රහ කළේ ඔවුන්ට අවශ්‍ය දූෂණ මර්ධන පනත ගෙනීම ගැන මිසක් වෙනත් කාරණා ගැන නොවන බවයි. හර්ෂ ඉරාන් ඇතුළු පිරිසක් සමග ජන බලවේගය හැර යන බවට පුවත්පතක් වාර්තා කර තිබුණා. සජිත් වහාම ට්විටර් පණිවිඩයක් සමඟින් අවධාරණය කළේ සැබෑ මාධ්‍යකරණයේ නියැලීමට ඊළඟ වතාවෙහි උත්සාහ කරන ලෙසයි. හර්ෂ ඉරාන් දෙදෙනා වහාම කළේ ට්විටර් පණිවිඩයක් කරහා එහි සැබෑ තත්ත්වය රටට හෙළිදරව් කිරීමයි. සමහර සීනිබෝල දේශපාලන චරිත බොරු පැල කරලා අන්තිමේ අපිට ආරාධනා කරනවා ගිහිල්ලා එකතු වෙන්න කියලා. අපි ආවේ යන්න නෙවෙයි. සමගි ජන බලවේගයේ අපි හැදුවේ අම්බලමක් විදිහටත් නෙවෙයි. මහලේකම් රංජිත් කිව්වා. මේ අතර රෝහණ බණ්ඩාර එම ස්ථානයට ආවේ අලුත් ප්‍රවෘත්තියක් අරගෙන. ඒ අනුරාධපුර මැදවච්චේ සමුපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගයේ අතිවිශිෂ්ට ජයක් ලැබුව පුවතයි. මැදවච්චේ පොහොට්ටුවේ බලකොටුවක්. අපි මේ බලකොටුව බින්දා රෝහණ කිව්වා. නිලවරණෙන් සජබ කණ්ඩායමේ සමාජිකින් 70ක් පත්වෙද්දී මාලිමාවට හිමි වැත්තේ 34ක්. සමහරු හිතන්නේ ඉන්නවා දැන් සේරම හරි කියලා. මතක තියාගන්න. ඊළඟ අවුරුද්ද තවත් අමාරුයි. මේක දේශපාලන ඩීල් ගගහින වෙලාවක් නෙවෙයි. සජිත් කිව්වා. පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති උත්සවයකට බොහෝත්තු පක්ෂයේ ජොන්ස්ටන්, නාමල්, යුකේ සුමිත් යන මන්ත්‍රීවරුන් පැමිණ සිටියා. මේ ස්ථානයට හදිසියෙම පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ආශු මාර්සිංහ මහතා. ආශු ආව ගමන්ම කිව්වේ සජබේ 29ක් ආණ්ඩුවට එන්න බලාගෙන ඉන්නවා කියලා. බොහෝත්තු අයට ඇමතිකම් දෙනවට හැබැයි ඒගොල්ලෝ කැමති නැහැ කියලා ආශු කිව්වා. ස්ථාවර වෙනවට අපිත් කැමති. එහෙම කිව්වේ නාමල්. ඒක නිසා සජබේ මන්ත්‍රීවරු එකතු කරගන්න එක පරක්කු කරන්න එපා. සජබින් පැමිණෙන මන්ත්‍රීවරුන් පිළිබඳ තවත් බොහෝ මාතෘකා මෙහිදී කතා වුණා. අඟහරුවාදා ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ජනපති හමුවීමට පැමිණ සිටියා. එහි පැමිණි විදේශ ඇමති අලි සබ්බි දැනුම් දුන්නේ නාවික හමුදාව විසින් කච්චතිව්හි බුදු පිළිමයක් තැන්පත් කිරීම ගැන ඉන්දියන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අදහස් දක්වමින් විරෝධයක් පළ කර ඇති බවයි. විදේශ ඇමතිගේ කාරණාව සාවධානව අසා සිටි ජනපති ඔහුට දුන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පිළිතුරක්. රාෂ්ට්‍රපති භවන් වෙත ඇතුළු වෙනකොටම තියෙන බුදු පිළිමයක්. ඉන්දියාවෙන් බිහි කළ ශ්‍රේෂ්ඨ පුත්‍රයා කියලා තමයි බුදුන් වහන්සේ හඳුන්වන්නේ. ඉතින් අපි මේකට විරුද්ධ වෙන්නේ නේද මොකද? ජනපති රනිල් කිව්වා. දේශපාලන ලෝකයේ ඉන්සයිඩ් ස්ටෝරි අපි කියන්නම් ලබන සතුරාදා.